Hi, udara parikshana api ada yanne nowhere. ඉතින් අපි නෝර ගියේ දෙසැම්බර් නිවාඩුවේ. ඒ කියන්නේ 2023 දෙසැම්බර් නිවාඩුවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ ජනවාරි මුල් සතියේ. මොකද මේ වීඩියෝ එක එඩිට් කරන්න ෂුට් අප් කරක් වුණා. ඉතින් අපේ වීඩියෝ එකේ දිගටම ඉන්න අපි නෝර මොනාද කළේ කොහෙද ගියේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි නෝර යන හැටි ට්‍රේන් එකේ ඒත් අපි ට්‍රේන් එක බුක් කරන්න කලින් දවසේ ගිහින් බලනකොට ඇත්තටම ට්‍රේන් ඔක්කොම බුකින් ඒ දවස් ටිකේම ඉතින් අපිට බුක් කරගන්න බැරි වුණා. ඉතින් අපි ගියේ බස් එකේ. ඉතින් එදා පෙරදෙනිය පාරේ සෙනක නිසා බස් එක හයිවේ එක හරහා තමයි ගියේ මගම්පුරට වෙනකන්. ඉතින් අපි නෝරෙන් බැස්ස ගම්මම්ම අපි හිතුවා සිටි සෙන්ටර් එකෙන් කාලය යමු කියලා. ඉතින් සිටි සෙන්ටර් එකට යන පාරේ අපි දැක්කා මේ සහස් වෙන කියන එක. ඉතින් අපි එතනටත් නිකන් ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. හරියට නිකන් අපේ කොළඹ තියෙන දියතු යන ඒ වගේ මෙතන තියෙන අර පොළ වගේ තියෙන්නේ පැල වර්ග, එතකොට මාළු, ඔය වගේ හැම දෙයක් මෙතන තියෙනවා. ඉතින් හරි සෙනඟක් ඉන්න මෙතන. ඊළඟට අපි ගිය සිටි සෙන්ටර් එක ඇතුළට. ඉතින් සිටි සෙන්ටර් එකේ පුදුම සෙනඟක් හිටියේ. එදා මුළු නුවර මෙහෙම නුවර ටවුන් එකේ මාර සෙනඟක් හිටියේ. ඉතින් අපි සිටි සෙන්ටර් එකේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් එකෙන් තමයි කෑවේ. ෆුඩ් කෝට් එකෙත් එහෙමයි සෙනඟ. ඒ වගේම එක්සිබිෂන් එකක් තිබ්බා සිටි සෙන්ටර් එක ඇතුලේ. ඒ නිසා තමයි ගොඩක් සෙනඟ හිටියේ. ඉතින් ඔයාලට ආයිඩියා එකක් ගන්න පුළුවන් සිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් එකේ ප්‍රයිසස් කොහොමද කියලා අපේ වීඩියෝ එකේ අපි වෙන වෙනම කියන්නේ. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එකේ තියෙන එක බලා ගන්න පුළුවන්. අපි කෑම එනකන් මෙන්න මේ කොෆි ඩ්‍රින්ක් එක ඕඩර් කළා. මේක රුපියල් 500යි වුණේ. ඉතින් ඇත්තටම රසයි එක. අපි ඊළඟට සිප්සෙන්ට් එකෙන් කෑම කාලා ඊළඟට අපි සිප්සෙන්ට් එකේ ලෙවල් 5 එකේ තමයි මේ ස්ප්ලෑෂ් සේල් එක තිබ්බේ. අපි නිකන් ඒකටත් ගිහින් බලව මොනවද තියෙන්නේ කියලා. අපේ මෙහි අර BMSH වල මේ එක්සිබිෂන් වගේ එක්සිබිෂන් එකක් තිබ්බේ. ටී-ෂර්ට්, බෑග්ස් වගේ දේවල්. ඉතින් නුවර කට්ටියට කොළඹෙන්න බෑනේ. ඉතින් යාට එහෙ අරේන්ජ් කරලා තිබ්බේ ලස්සන එක්සිබිෂන් එකක්. ඔයාලා අපේ BMSH එකේ තිබ්බ ෂොපින් බ්ලොග් එක බැලුවා නම් ඉතින් ඒවෑ තිබ්බ හැම දෙයක්ම මේ නුවරක් තිබ්බා. නුවර ෂොපින් ෆෙස්ටිවල් එකේ මේ වගේ මේකප් ආයිටම්, ස්ක්‍රීන් ආයිටම්, එතකොට කෑම බීමයි හැම දෙයක්ම තිබ්බා. ඉතින් වෙනසක් නැතුව අපි ඉතින් නිකන් බලාගෙන ගියා. ඊළඟට අපි ගියේ අපි හිටපු හොටෙල් එකට. මේ බලන්න ඕගලන් බලා ගන්න පුළුවන් සෙනඟ කොහොමද කියලා. සිටි සෙන්ටර් එකේ ඒ පාර දිගේම මාර සෙනඟක් හිටියේ. නෝර ටවුන් එක චුට්ටක් පොඩි නිසා ඉතින් අර සෙනඟ ගොඩක් ඉන්නවා. මාලිගාවත් පහු කරගෙන අපි ගියා හොටෙල් එකට. ඉතින් නෝර කොච්චර අවුව වුණත් ඒ එන හුළඟ හරිම සීතලයි. අවෝනාට හරිම සීතල මේ හොළඟක් එක්ක හරි ඇඟට අමුතු සනීපයක් දැනෙනවා නුවර. ඉතින් හරිම ආසයි මම නුවර යන්න. ඉතින් එම වැවරවම පහු කරගෙන තමයි අපි හිටපු හොටෙල් එකට ගියේ. කලින්ත් නුවර අපි වෙලේ මේ හොටෙල් එකේ නැවතුණා. ඉතින් නැවරවම පහු කරලා චුට්ටක් දුර ඉන්න ඕනේ. අම්පිටිය පාරේ තමයි මේ ඩෙවොන් හොටෙල් එක තියෙන්නේ. මොකද අපි වෙන හොටෙල් එකක් තමයි බුක් කරන්න බැරුව. ඉතින් ඔක්කොම ඒ නිවාඩුවේ හොටල්ස් ඔක්කොම බුකින් ෆුල්. ඉතින් අපි මේ හොටෙල් ඩෙවොන් එක තමයි අපි ඊට පස්සේ ගියේ. ඉතින් පරණ විදිහම වෙනසක් නැහැ ඩෙවොන් හොටෙල් එකේ. මේ විදිහටම තමයි අපි කොරෝනා වලට කලින් ගියේ. දැන් අපි ආයෙත් යනකොට ඉතින් මේ විදිහම තමයි.
අපේ මේ පාර රූම් එක සෙකන්ඩ් ෆ්ලෝරේ තිබ්බේ 58 අපි ගිය සැරේ ආපු වෙලේ 3rd ෆ්ලෝර් එකේ අපිට ගිය සැරේ හම්බුනේ පූල් එක සයිඩ් එක මේ සැරේ අපිට පාර ගැත්ත තමයි හම්බලා දෙන්නේ මොකද අපි මේ සැරේ ටිකක් ලොකු රූම් එකක් බුක් කරේ මේ තමයි අපේ රූම් එක ඔය ඇන්දි අපි බබානිදි මේ විදිය ලොකු රූම් නම් හොඳයි ඉතින් වරදක් නැහැ රූම්ස් නම් හොඳ ක්වලිටි එක රූම් තිබ්බා ටීවී එකක් තියෙනවා එතකොට ලොකු ඇන්දස් මේ වගේ සෝෆා සෙට් එකක් තියෙනවා එතකොට කොෆි ටේබල් එකක් හොට් වෝටර් පැලට් එකක් තිබ්බා මේ වගේ ලොකු මිරර් එකක් එතකොට අල්මාරියක් ඒ වගේම අල්මාරියත් ලොකයිකුත් තිබ්බා මේ බාත්รูම් එක බාත්ටබ් එකක් තියෙනවා එතකොට හොට් වෝටර් එතකොට හෙයා ඩ්‍රයර් එකක් තියෙනවා එතකොට යාලා තව ෂවර් අයිටම්ස් ෂවර් කැප් ටවල් මේ හැම දෙයක්ම තිබ්බා මේ තමයි පූල් එක පූල් එකත් ටිකක් ලොකුයි මෙතන ජිම් එකකුත් තියෙනවා ඒ වගේම මෙතන ස්විමින් ප්‍රැක්ටිස් කරන ළමයි යනවලු මෙතන ස්විමින් ප්‍රැක්ටිස් වෙන්න මේ දෙන්නේ මං කියුව අපිට මේ සැරේ හමුනේ පාර පැත්ත කියලා මෙන්න මේ විදිහට තමයි පාර පෙන්නේ මේ පිළිදීනේ හදනවත් එක්ක අපි හවස තමයි මාලිගාවේ ගියේ මාලිගාව ඇතුලේ වීඩියෝස් නම් අපි ගත්තේ නැහැ මාලිගාවේ ගිහින් ඇවිල්ලා අපි මුලින්ම ආවේ ඩිනර් බෆට් එකක් තිබ්බේ මෙන්න මේ විදිහට තමයි අපි කැම තිබ්බේ ඉතින් ලංකාවේ අය පොඩි දෙනා හිටියේ ෆයිනස් වලම ගොඩක් හිටියේ ඉතින් ඔයාලට අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඩෙවන් හොටෙල් එකේ කන්ටැක්ට් නම්බර් එක දාන්නම් ඉතින් මොකද ප්‍රයිසස් කියන්නේ බෑ වෙනස් වෙන නිසා දැන් මැට් එක නිසා වැඩි වෙලා ඇති ඊළඟට අපි ගියේ පහුවෙන්දා උදේ view point කියලා නෝර අලුතෙන් හදලා තියෙන ඉතින් මෙතනට ගියාම මුළු නුවර බව රවුමම පේනවා බව රවුම වටේ මාර ලස්සනයි මෙතන හරිම සනීපයි හොලඟත් එක්ක මේ අපි හිටපු ඩෙවන් හොටෙල් එකේට චුට්ටක් එහා උඩ පාරක් තියෙනවා ඒ උඩ පාරෙන් තමයි මෙතනට යන්න ඕනේ ඔය ලස්සන බුදු පිළිමයකුත් පේනවා ඈත මෙතනේ view point එක නෝර කට්ටිය නම් දන්නවා මෙතන මෙතනටත් සෙන්නගෙන ඕනේ හරියට මෙතනින්ත් යන්න පුළුවන් view point එකට පයින් නෝර ටවුන් එකේ ඊළඟට අපි ගියේ බහිරව කන්ද පන්සලට අර view point එකේ ඉඳන් බලනකොට පෙවුනේ උස බුදු පිළිමේ තිබ්බේ ඒ පන්සල ඉතින් එතනට ට්‍රේවිල් එකක යනවනම් රුපියල් 1500ක් විතර යනවා පයින් යන්න චුටක් අමාරුයි කන්ද වගේ නිසා හරිම ලස්සන පන්සලක් හරිම සනීපයි උඩට ගියාම හුලඟත් එක්ක ඊළඟට බුදු පිළිමේ ඇඳගෙන ඊළඟට අපි ආයෙත් කොළඹ ආවේ ඉතින් කොළඹේන වීඩියෝස් නම් නැහැ මොකද ට්‍රේන් එකේ ටිකක් සෙනගත් එක වීඩියෝ කරගන්න බැරි වුණා ඉතින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඔයාලගේ යාළුවත් අතර share කරන්න ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු thank you